මේ වෙනකොට අපේ රටේ වන සම්පත ඒ වගේම වන ජීවි සම්පත විශාල වශයෙන් හානියට පත් වෙලා තියෙනවා. හැමදාම මාධ්‍ය මගින් දිනපතාම ඒ වෙනුවෙන් අක්කර 100 ගණනක් විනාශ මුඛයට පත් වෙමින් පවතිනවා කියලා මාධ්‍ය මගිනුත් එළි දක්වනවා. ඒ නිසා අපේ ප්‍රථම කාර්යය තමයි වන සම්පත් දෙපාර්තමේන්තුව වන ජීවි දෙපාර්තමේන්තුව තුල සිටින ඇතැම් සුළු පිරිසක් නිලධාරීන් නිසි වගකීම් නොදරමින් කටයුතු කිරීම නිසා එය පුළුල් ආකාරයට සිදු වෙනවා කියන එක ඒ පළාත්වල ජනතාව අපිට පැමිණිලි කරනවා. ඒ නිසා ඒ නිලධාරීන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීම අපේ පළවෙනි කාර්යය හැටියට අපි සලකලා මේ වෙනකොට අපි වනජීවි අධ්‍යක්ෂතුමාටත් වන සංරක්ෂණ අධ්‍යක්ෂතුමාටත් අපේ නීතිඥ මහතා මාර්ගයෙන් එන්තරවාසි අපි අවල තිනවා අපි නීති මගින් කටයුතු කරනවා කියලා. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ල හිටිනවා අපි මේ නීති මගින් කටයුතු කිරීමට ප්‍රථම තමන්ගේ යුතුකම් නිලධාරියෙක් හැටියට රට වෙනුවෙන් බය නැතුව කොන්ද කෙලින් තබාගෙන අවශ්‍ය පියවර ගන්න කියලා නිලධාරියෙන් ඉල්ල හිටිනවා. මොකද ඔබලා ආරක්ෂා කිරීමට අපි නීති මගින් කරන්න පුළුවන් හැම කාර්යාවයකදීම අපි ඔබලට හෙවණක් වෙන්න ඔබලගේ ආරක්ෂාව සඳහා අපි කටයුතු කරනවා. ඒ නිසා මෙතනදී කිසිම මානසිකින් බියවීමක් ඇති කරගන්න එපා නිලධාරීන්. ඔබලට අවශ්‍ය රැකවරණය නීති මගින් දෙන්න පුළුවන් රැකවරණය රට තුළින් දෙන්න පුළුවන් රැකවරණය අපි ලබල දෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට අපේ පරිසර අංශයේ නීතිඥ මහත්මය හැටියට අපේ රවීන්ද්‍ර දාබරේ මැතිතුමා පෙනී හිටිනවා. අපේ තවත් නීතිඥ මහත්වරු ඉන්නවා. අපේ ගමගේ මහත්මයා ඇවිල්ලා ඉන්නවා. ඒ වෙනුවෙන්ම ඒ සියලු කටයුතු වල ලබන සතිය වෙනකොට අපිට බලාපොරොත්තු වෙනවා මේ නිලධාරීන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා කටයුතු කරන්න. ඒ නිසා ඉතා ඉක්මනින් නිලධාරීන් තමන්ගේ යුතුකම් යළිත් වරක් කියන නැත්නම් අප සමග අමනාපකම් ඇති කරගන්න එපා. අපිට උතුම්ම වස්තුව අපේ රට, උතුම්ම වස්තුව අපේ වන ජීවි සම්පත, වන සම්පත, ජල සම්පත, හැම සම්පතක්ම විනාශ වෙමින් පවතින බව අපිට තේරෙනවා. පස් ටික කපන් යනවා, වැලි ටික කපන් යනවා, සත්තු ටික මරනවා, ගහකුල කපනවා. මේ නිසාම තමයි අපි මේ ප්‍රශ්නේ මුලින් අතට ගන්න තීරණය කරලා ක්‍රියා කරන්න කටයුතු කරන්නේ. ඒ නිසා රටේ ජනතාවගෙන් දේශප්‍රේමී ජනතාවගෙන් මම ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මගින් කිසියම් හානියක් සිදු වෙනවනම් වනාන්තරවල වන ජීවි වශයෙන් වනාන්තර වශයෙන් පස් සහ වැලි ගල් මේ අංශවලින් රටේ සම්පත් විනාශ වෙමනුන කරුණාකර අපට ලියන්න, අපට ඒතරතුරු සත්‍ය තොරතුරු එවන්න. අපි ඒව වර්ගීකරණයක් කරලා රට ඉදිරියේ අධිකරණය මගින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙනකොට අපි යවන ලද ලිපිවලට අනුව අපි රජයටත් ගරු ජනාධිපතිතුමාටත් ලිපියක් මේ පිළිබඳව අපි යැව්වා. කෙසේ වුණත් අපි නීති මගින් කටයුතු කිරීම දැඩි ලෙස තීරණය කරලා තිබෙනවා. ඒ පළවෙනි පියවර අපේ සටන් මාර්ගයේ දෙවෙනි පියවරටත් අපිව පත් කරන්න එපා. රජය පැහැදිලිව මේ ප්‍රශ්නේ අතට අරගෙන අපේ වන සම්පත, අපේ ජල සම්පත, අපේ භූමි සම්පත, අපේ වන සංරක්ෂණ සම්පත ආරක්ෂා කරලා දෙන්න කියලා අපි රජිනුත් ඉල්ලීමක් කරනවා. අපි ක්‍රමක්‍රමයෙන් අදිරෙන් අදිරයට මේ ව්‍යාපාරයේ දිගට ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ජනතාව විශේෂයෙන් කරුණාකර ඔබේ යුතුකම් රට වෙනුවෙන් ඉෂ්ට කරන්න ඔබලාට ඔබේ දරුපැටවුන්ට උතුම් රටක් ලබා දීම වගේම උතුම් සුන්දර රටක් ලබා දීමට වනගහණයෙන් පිරි රටක්, ජලයෙන් පෝෂිත වූ රටක් නිසිකලට අපි පිරිත් දේශනා කළ හැමදාම ප්‍රාර්ථනා කරන්නේ දැහැමි රජෙක් බිහි වේවා, නිසිකලට වැසි වැසි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා ඒ ප්‍රාර්ථනාවන් තවදුරටත් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක දිගින් දිගටම චාරිත්‍රයක් හැටියට ඉෂ්ට කරනවා නෙවෙයි, ඒක ක්‍රියාත්මක
බවක් ඇති වෙන්නත් ඕන කියලා අපි අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ නිසා රජු දෙහැමි වේව අපේ නෙසිකලට වෙසි වෙසි ලැබීව භෝග භවභෝග සම්පත් සශ්‍රීක වේව කියන ප්‍රාර්ථනය ඇතිව අපි අපේ සටන් මගට පිවිසෙනවා කියන ප්‍රකාශය පැහැදිලිව කිව යුතුයි. මම දැන් අපේ දාබරි මහත්මයා කරුණ කියයි දැනට එතුමා අපේ නීතිඥ මණ්ඩලයේ ප්‍රධානියෙක් හැටියට තමයි කටයුතු කරන්නේ. එතුමා විසින් දැන් කරුණ පැහැදිලි කරනවා. සභාව වෙන ඔබවංශ නැගිටින්න ඉස්සෙල්ලා එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබවංශ කිව්වා මේ රටට DC කාලට වැසි ලැබේවා, දැහැමි රජෙක් බිහි වේවා කියලා ඔබවංශලා ප්‍රාර්ථනා කරනවා, තවදුරටත් ප්‍රාර්ථනා කරනවා කියලා. දැන් ඒකෙන් අදහස් කරන්නේද වර්තමාන පාලකයාගේ යම් කිසි අඩුපාඩු තියෙනවා කියන එකද? දැන් ඒක මේ අවුරුදු 10 ගණනක් තිස්සේ කරන ප්‍රාර්ථනාවක්. අදට විතරක් ඔබිනව ප්‍රාර්ථනාවක් නේ. අපි පිරිත් දේශනා කළේ ඉවරුනාම ඒක අවුරුදු 10000 ගණනක් තිස්සේ කරන ප්‍රාර්ථනාවක්. ඒක අහලා සමහර අය රජවරු බොහොම ධාර්මික විදිහට ක්‍රියා කළා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඒක අපේ ප්‍රාර්ථනාවක්. අපි දැන් ඔබ මට වන්දනා කරොත් මං සුවපත් වේවා කියන, තෙරුවන් සරණයි කියන, නිදුක් නිරෝගී වේවා කියන ඒ ප්‍රාර්ථනා අපි. ඒ වගේම ඔබ තව එක ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි. දැන් මේ රජය යටතේ ඔබ වහන්සේ විශ්වාස කරනවද වන සම්පත විනාශ වෙනවා, වැලි වෙනවා? ඔබ වහන්සේ මේ කරන චෝදනා මේ රජයටත් අදාළයිද? එහෙම නැත්නම් මොකද්ද ඒකේ, මොකද ඔබ වහන්සේ තිබුණ තිබුණ හැම අවුරුදු 72ත් එක්ක 30ත් මේ රටේ තියෙන හැම රජයක්ම ඔබ කියන්නේ. කිසිම රජයකට පැහැදිලි ප්‍රතිපත්ති රජයේ නීති රීති තිබුණට නීති ක්‍රියාත්මක නොවුණු රටක්, නීතිය රටේ ස්ථාපිත නොවුණු රටක්. ඒ නිසා මේ රජය තිබුණු රජයනුත් විශේෂයෙන්ම යහපාලන රජයත් පසුගිය කාලයේ පවතුණු ඒ රජය තමයි වැඩියෙන්ම විනාශයකට පාරවල් කපල තියෙන මේ රටේ. ඒ පාරෙම මේ රජයත් යන්න සූදානම් වෙනවනම් අරටත් වැඩිය බරපතල ලෙස අපි ඒ වෙනුවෙන් අප කැප වෙලා ක්‍රියා කරමු. අපේ හඳුරනේ මේ බොහොම සඳහන් කරලා නිලධාරීන් දෙවිව කටයුතු කරනවා කියලා. කොහොමද මේ වන සම්පත විනාශ කරන වායයි කියන දේශපාලකයන් දෙවිව කටයුතු කරන්නේ? අනිවාර්යෙන් අපිට දෙන්න තොරතුරු. ඒක අපේ කිව්වේ ජනතාවට අපිට එවන්න තොරතුරු. ඔබලාගේ පළාතේ ඒ සම්පත් විනාශ කරන දේශපාලනඥයන් කවුද? නිලධාරීන්ගේ සම්බන්ධයෙන් නැතුව අමාරුයි කරන්න. නිලධාරීනොත් ඉන්න අපිට ලැබිච්ච තොරතුරු උඩ යම් යම් තැන්වල යම් යම් අන්සර් ඔක්කොම නිලධාරීන් නෙවෙයි, සුළු පිරිසක්. එනිසා අපි මේ කරන්නේ අවවාද කිරීමක් හැටියට, කරුණාවෙන් අපේ මාතෘභූමිය රැකගන්න අපි නීතියක් නැතුව නැතුව දඬුවම් කරන්න කියන නෙවෙයි. ඒ නිලධාරි මහතාටත් අයිති මේ රට. ඒ නිලධාරි මහතාටත් මේ සම්පත් අයිති. යාගේ දරුවන්ට මේව ලබා දිය යුතුයි. ඒක නිසා අපි දැන් අපි දන්නවා මේ පහුගිය කාලේ යහපාලන රජයේ යටතේ යල් යම් අපේ නීති රීති වෙනස් කරලා යම් යම් රටට ජනතාවට හානිදායක වූ දේවල් කරපු බොහෝ දෙනා අද මේ වෙනකොට රටින් පැනලා ගිහිනවා. දැන් ඔවුන් සොයා ගන්නත් බැරුව ඉන්නවා සමහර තැන්වල. ඒ නිසා අපි මේක මේ අපි නිලධාරීන් ගැන කියන්නේ නිලධාරීන්ගේ වගකීම් ඉෂ්ට කරන්න. වගකීම් ඉෂ්ට කරනවා නම් අපිට ගැටලුවක් නැහැ. මොකද අපෙන් පඩි ලබන්නේ ජනතාවගේ මේ ජනතාවගේ වෙනුවෙන් පෙනී ඉන්න කියලා කියන්නේ විශේෂයෙන්ම අපි දන්නවා ඇති ඉතිහාසෙ මීට අවුරුදු 30ක 40ක මම වැඩියෙන්ම කතා කරේ පුරාවස්තු පිළිබඳව. අපි දන්නවා මේ උතුරු නැගෙනහිර විශේෂයෙන් බෝධින් වහන්සේලා 18 නමක් කැපුවා. එයින් සේරුවාවිල තිබුණු කාවන්තිස්ස මහරජතුමා රෝපණය කරපු බෝධි වංශය කියන පොතේ ලියවි තියෙන සිරිවර්ධන බෝධිය කියන බෝධිය ඒ කාලේ කැපුවා. ඒ වගේම බෝධින් වහන්සේලා 18 නමක් කපලා තියෙනවා. ඒ වගේම අපි ඒ කාලේ ඉඳන් උද්ඝෝෂණය කරලා බෞද්ධ පුරාවස්තු ස්ථාන 472ක් අපි හඳුනගෙන තිබුණා ගොඩ දාලා. නමුත් බොහෝ තැන් අද වෙනකොට අපේ පුරාවස්තු වල බොහෝ දේවල් විනාශ කරලා ලිබ්බැඳලා තියෙනවා. එළු ගාල් වලට ඇතුල් වෙන තැන් වලට දාලා තියෙනවා. නමුත් ඒවට කිසිම පිළියමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි ලෙස අතට අරන් ක්‍රියා කරන්නේ. අපි හොයලා බැලුවාම එක එක ප්‍රශ්න කියනවා. නමුත් අද අපිට ඕන දැන් රාජ්‍ය සේවයක්. කොක්ක ගහලා ඇදන් යන ටේලර් එකක් නෙවෙයි, කොකු නැතුව යන
ටේලර් එකක් වෙන්න ඕන අපිට රාජ්‍ය සේවය ආණ්ඩුවත් එහෙම වෙන්න ඕන. විශේෂයෙන් මේ රට ඇතුලේ තියෙන ප්‍රශ්නත් එක්ක ජීවන වේදම් ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න, ජාතික සම්පත් පිළිබඳ ප්‍රශ්න, මේ ප්‍රශ්න රාශියකින් පෙළෙන අවස්ථාවක්. ඒක නිසා අපිට ඉතාම කාර්යක්ෂම නිලධාරී පිරිසක් අපිට අවශ්‍යයි කියන පණිවිඩයත් මේ ගමන් අපි රටට දෙන්න කැමතියි. අපේ හමුදුරේ දැන් මේ ඉතිහාස ඔබවහන්සේ දිගින් දිගටම කතා කරනවා. ඉතින්දී අපිට අමතක කරන්න බැරි කාරණාවක් තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය. දැන් මේ සම්බන්ධයෙන් මේ දිනවල කතා බහට ලක් වෙනවා. පරස්පර අදහස් ප්‍රකාශ කරනවා එකම අමාත්‍යවරයා දින අද කරන ප්‍රකාශය නෙමෙයි හෙට කරන්නේ. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මතය මොකක්ද? මටත් මේ තොරතුරු මං ඉල්ලලා තියෙනවා. මේ වෙනකොට අද උදේ මට දෙමළ සහෝදර ජනතාව යාපනයේ ඉන්න මට හිතවත් දෙමළ සහෝදර ජනතාව මට දැනුවත් කළ අමාව මේ දූපතයි. තවත් දූපත් දෙකම අදහස් කරේ අපේ හැමෝටම ත්‍රිමුණාමලයේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් උවහස කියන කාරණාවක්. හරි, ඒ කියන්නේ විදුලි ව්‍යාපෘතියක් සඳහා අතරම තෙල් ටැංකිය පිළිබඳ ප්‍රශ්නේ දැනටත් අධිකරණයට නඩුවක් අපේ වෘත්තීය තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය හරහා පවරලා තියෙනවා. නමුත් අපිට දේශපාලනඥයන් කරන ප්‍රකාශ පිළිබඳ 100%ක් මම විශ්වාස කියන්නේ. ඒ නිසා මට තොරතුරු ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ක්‍රමවේදයන් ඔස්සේ ගිහිල්ලා ඒ තොරතුරු අරගෙන අපි රට ඇතුලේ කියන්න මෙන්න මේකයි වෙන්න යන්නේ, මේක ජාතික සම්පතක්, ඇත්තටම මම කෘතඥ වෙන්න ඕනේ. මොකද මගේ ජීවිතේ මම කරගෙන ගිය ජාතික ව්‍යාපාරයේ අවුරුදු 40කට කිට්ටු වෙනවා. ඒකෙදි මේ වගේ ප්‍රශ්නවලදී මට ධෛර්යයක් දුන්නේ ගරු සිනමාව බණ්ඩාරනායක මෙතිනිය එවකට සිටපු. මම හිතන්නේ මේ රටේ විදේශ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කළ එකම නායිකාව. ඒ වගේම අපි දන්නවා තෙල් ටැංකි ප්‍රශ්නේ විතරක් නෙවෙයි, තෙල් ටැංකි ටිකත් රජයට පවරගත්තේ බණ්ඩාරනායක මෙතිනිය. ඒ වගේම සිරිමසාත්‍රි ගිවිසුම, ඒ වගේම කච්චති දූපත අපිට ලබලා දීම මහා බරපතල ප්‍රශ්න විසඳලා දුන්නා. ඊට පස්සේ හොඳම විදේශ ඇමති හැටියට මම සලකන්නේ ලක්ෂ්මන් කදිරගාම ඇමතිතුමා. එතුමත් අපේ ප්‍රශ්නවලට දැඩි ලෙස මැදිහත් වුණා. විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතින පුද්ගලික මාත් සමග සාකච්ඡා කරන පොඩි හාමුදුරු කෙනෙක් හැටියෙදි කතා කරලා ඒ ප්‍රශ්නවලට හුඟක් විසඳුම් දීලා තියෙනවා. මේ රජයටත් මේ වර්තමාන නායකතුමාටත් ඒ කීර්තිමත් නමක් හදා ගැනීමට මේ ප්‍රශ්නවලදී අද මම බණ්ඩාරනායක මැතින ජීවත් වෙන්නේ නැතුව මම සිහිපත් කරන්නේ ඒව සිහිපත් කරපු නිසා, ජාතිය සතු සම්පත් ආරක්ෂා කරපු නිසා, රටේ ජනතාව වෙනුවෙන් හිටපු නිසා, වත්මන් ජනාධිපතිතුමා ඇතුළු මේ ඉන්න සියලුම දේශපාලනඥයන්ට අපි කියන්නේ ඒ ආකාරයට කටයුතු කරන්න කියලා. මේ තෙල් ටැංකි අපේ රටට ලබා ගන්නවා කියලා තවත් අවස්ථාවකදී කියනවා. පමුගිය කාලේ කරගෙන ගියා වගේම ඉන්දිය සමාගම් එක්ක මේක හවුල්ලේ කරගෙන යනවා කියලා. ඔබ වහන්සේගේ මතය මොකක්ද? මේක මොකක්ද කළ යුත්තේ? මේක මේ ගම්මන් පිළ මහත්තයට මේ කාටවත් ඇයිති නෙමෙයි. මේවා රටේ ජනතාව සතු සම්පත්. මේවා පාවිච්චි කිරීමේදී ගිවිසුම් ගහනවා නම් අපිට පෙන්වන්න ඕනේ. ඒ ගිවිසුම් අපිට පෙන්නලා ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ රජයේ සතුයි, මේක රජයේ සතු දේවල් නෑ. මේවා සාංගික වස්තු වගේ. මේවා අපේ මිනිස්සුන්ගේ කඳුළු, අපේ මිනිස්සුන්ගේ දහඩිය තුළ මේවා රැඳිලා තියෙන්නේ. ඒ නිසා රජයේ යුතුකමක් තියෙනවා ඒ අස්සම් කරන ගිවිසුම් අපිට පෙන්වන්න, රට ඉදිරියේ තබන්න. ඒක නිසා ඒක ඇමති කෙනෙක්ගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. අපි දන්නවා මොනවා හරි සටනක් කරාම අපි රට ඇතුළේ මීට අවුරුදු 10කට 15කට කලිනුත් අපි සටන් කළා, කඳුළු ගෑස් කාලා, බැටන් චාර්ජ් කාලා, වතුර පාරවල් කාලා සටන් කළා දිනුවාම පැත්තක ඉන්න දේශපාලනඥයෝ බොහෝ විට ඒ මැච් එකේ කප් එක ගන්න දඟලනවා. ඒක මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. ඔබ වහන්සේ කලිනුත් ප්‍රකාශ කරන්න උත්සාහ කරා මේ යාපනයේ දූපත් වුණ සම්බන්ධයෙන්. ඒක චීනයට ලබා දෙන්න හදනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ විදුලි බලශක්ති ව්‍යාපෘතියක් සඳහා. මම මේක නිලවසෙන් කියන ප්‍රකාශයක් නෙවෙයි. අද වෙනකොට ඉන්දියාවත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වලා ඒ ලබලා දෙන මුදල වෙනම රජයට දෙන්න කැමැත්තක් නොමිලේ දෙන්න කතාවක් මට අද උදේ ආරංචි වුණා. කියන්නේ මට තොරතුරක් දුන්නා. මම ඒව විශ්වාස කරනව නෙවෙයි. හරි නිසි ලෙස තොරතුරු ලැබුණාට පස්සෙ මම මේ පිළිබඳව කතා කරන්නම්. විශේෂයෙන්ම අපිට ත්‍රිකුණාමල වරාය, අපිට ඔලුවිල් වරාය, අපිට පේදුරුතුඩු වරාය, ඒ වරායවල් පිළිබඳවත් අපිට ගැටලුවකයක් තියෙනවා. ඒ නිසා දෙමළ සහෝදර ජනතාවට, මුස්ලිම් සහෝදර ජනතාවටත් මම කරුණාවෙන් ඉල්ල හිටිනවා. මේ රටේ 48 නිදහස ලබා ගන්න අපි අත්වල් බැඳගත් අපි සියලු ජාතීන්. ඒ නිසා රට යලිත් වරක් නව යටත් විජිත කරන එකට ලක්වමින් පවතිනවා. අපි එකම මවකගේ දරුව හැටියට එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙලා විමුක්ති අරගලයක් කළ අපේ රට නිදහස ලබා ගමු කියලා.
News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.